තෙරුවන් සරණයි මගේ දරුව හැමදෙනාටම. දැන් මේ වෙනකොට දරුව බොහොමයක් දෙනා යෝධ බතල තමන්ගේ නිවසේ වගා කරගෙන ඇති. මේ සාමාන්‍ය බතල වලට වඩා යෝධ බතල වල තියෙන විශේෂත්වය තමයි පුතේ කිලෝ. දැන් මේ අලෙම කිලෝ 2.385ක් තියෙනවා ග්‍රෑම්. ඉතින් මේට වඩා සමහර වෙලාවට මට මම වෙලාගෙන තියෙනවා බතල හාරනකොට කිලෝ 5 6 ලොකු වෙච්ච බතල. මේ බතල නිකම්ම පුංචියට නෙමෙයි මුල හැදෙන්නේ, මුල ගොඩාක් දිගට හැදෙනවා. යෝධ බතල වල තියෙන විශේෂත්වය මේකයි. දැන් මේකෙන් ටිකක් තම්බල කාලා තව මොනවට හරි පාවිච්චි කරලා අපිට තව වෙනත් ආහාර වර්ගයක් විදිහට වෙනත් කෑමක් හදාගෙනත් භුක්ති විඳින්න පුළුවන්. ඒ තරම් අහු පෑවතක් තියෙන පුදුමාකාර විදියට අපේ බඩගිනි නිවන්න අපිට ලැබුණු සෝබා දහමෙන් ලැබිච්ච දායාදයක් විදියට මට හිතෙනවා මේ යෝධ බතල. ඉතින් සාමාන්‍ය බතල වලට වඩා කිසිම පොහොරක් නැතුව ඔයගලන්ට හරිම ලේසියෙන් වගා කරන්න පුළුවන් බතල වර්ගයක්. ඉතින් මම මේක මංගාව විතරයි තියෙන, මම මේක හැම දරුවෙක්ටම ලබා දෙනවා, මේ මුළු රටේම ව්‍යාප්ත කරනවා. එහෙම කරන්නේ ගෙවතු සශ්‍රීක කරලා දරුවන්ගේ බඩගින්න නිවන්න. මේ ඔයගලන්ට පේන්නේ මගේ ගොවිපොලේ අනිත් එළවලු වර්ග මෙතන තියෙනවා. බණ්ඩක්ක මම දරුවන්ට කිව්ව මම අවුරුදු 5ක් තිස්සේ ව්‍යාපාරික වගාවක් විදිහටත් බණ්ඩක්ක වගා කරනවා. මේ තියෙන්නේ ගොවිපොලේ අනිත් දේශීය එළවලු වර්ග. පාරම්පරික එළවලු වර්ග තමයි මම බොහොමයක් වගා කරන්නේ. අවශ්‍ය දරුවන්ට පාරම්පරික භෝග වර්ග සහ මේ යෝධ බතල ලබා ගැනීම හැකියාව තියෙනවා. යෝධ බතල දඬු ඒක ගෙවතු වගා කට්ටලයක් විදිහට මම දරුවන්ට ලබා දෙනවා. අවශ්‍ය දරුවන්ට ඒක ඇනෝම් කරලා ලබා ගන්නට පුළුවන්. පේජ් එකට පණිවිඩයක් කියලා පේජ් එකට ඉන්බොක්ස් පණිවිඩයක් කියවන්න. මේ මගේ හැම වීඩියෝ එකේම පහල ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙනවා මගේ පේජ් එකේ ලින්ක් එක. පේජ් එකට පණිවිඩයක් කියවලා දරුවන්ට ඇනෝම් කරලා ලබා ගන්න පුළුවන්. යෝධ බතල දඬු සහ ගෙවතු වගා භෝග කට්ටලේ බීජ වර්ග ටික. ඉතින් අප අද හිතුවා දරුවන්ට කියලා දෙන්න මේ බතල වලින් හදන්න පුළුවන් තවත් කෑම වර්ග. දැන් දරුවෝ දන්නවා තඹපු බතල තියෙනවා නම් තඹපු බතල වලට පොල් ටිකක් දාලා ඊට පස්සේ තව පාන් පිටි ටිකක් දාලා අපිට බතල රොටි හදන්න පුළුවන්. අපි දන්නවා අල වලිනුත් අපි අල රොටි අල පරාට කියලා අපි කන්නේ. අල රොටි වගේ බතල වගේම අල වගේම බතල ඒ වෙනුවට ආදේශ කරන අපිට පොල් ටිකක් දාලා පිටිත් එක්ක ලන්ලා හදන්නම් පුළුවන්. එහෙම නැත්නම් පිටි මෝලියක් හදලා ඒ පිටි මෝලියට බතල දාලා ඊට පස්සේ පිටි මෝලිය බතල තියෙන ටික වහලා ආයෙත් හොඳට තුනී කරලා දෙපැත්ත තඹ මේ පුච්චගෙන අපිට ඒ විදිහට බතල පරාට හදන්නත් පුළුවන්. හැබැයි දැන් අපි හිතමු අපි බතල අලයක් අරගෙන, දැන් මේ යෝධ බතල හරිම විශාලයි. එතකොට ඒක අපි උදේට හැදුවා බතල තම්බල කෑව කියලා හිතන්නකො. එතකොට අපිට දවල්ටත් බතල තම්බලම දරුවන්ට දුන්නොත් එහෙම දරුවෝ ටිකක් ආස නැති වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවලදී අපිට පුළුවන් මෙන්න මේ මම කියන විදිහට අමු බතල වලින් බතල කිරි රොටි හදන්න. බතල කිරි රොටි හරිම රසවත්. මම මේක හදලා බැලුවා. අනිවාර්යයෙන්ම දරුවෝ හරි ආසලේ. දැන් මම කොස් වලින් කිරි රොටි හදන විදිය, කොස් ඇට වලින් කිරි රොටි හදන විදිය ඔගොල්ලොත් එක්කලා බෙදාගත්තා. ඒවා රස බලපු හැම දරුවෙක්ම අර කොස් තම්බනවට වඩා හරිම රසවත්ව දැන් රොටි එකක් තෝස එකක් විදිහට හදාගත්තාම පුතේ ඕන කෙනෙක් කනවා. ඒගොල්ලෝ දන්නේ නැහැ ඒගොල්ලන්ට ඒක රසවත් ආහාරයක්. ඒ විදිහට දැන් අපි හිතමු රාජාල. ඊට පස්සේ ඔය අපි දන්තිල කියන්නේ දන්තිල. ඊළඟට බතල. මේවයින් අපිට හරි රසවත් මේ කිරි රොටි එක රසට හදාගන්න පුළුවන්. ඉස්සෙල්ලම කරන්න ඕනේ ඔගොල්ලෝ ගාව තියෙන බතලාලේ සුද්ධ කරන්න. සුද්ධ කරලා පුංචි කෑලි වලට හොඳට හෝදලා පුංචි කෑලි වලට කපා ගන්න. කපලා මේක ඔගොල්ලෝ ගාව ගල්වන් ගෙඩියක් තියෙනවා නම් ගල්වන් ගෙඩියෙන් හොඳට කොටා ගන්න. එහෙම නැත්නම් බ්ලෙන්ඩරයක් තියෙන දරුවෝ ඉන්නවා නම් බ්ලෙන්ඩරෙකට දාලා හොඳට බ්ලෙන්ඩ් කර ගන්න පුළුවන්. වතුර දාන්නේ නැතුව වතුර ගොඩාක්ම අඩු ප්‍රමාණයක් දාලා හොඳට බ්ලෙන්ඩ් කර ගන්න. ඊට පස්සේ ඒකට පාන් පිටි ටිකක් බිත්තරයක් ගම්මිරිස් චුට්ටක් ඊට අමතරව ලුණු චුට්ටක් කෑලි මිරිස් ටිකක් අවශ්‍ය නම් තව ඕගොල්ලන්ට මේක පෝෂණ ගුණය වැඩි කරන්න
මුරුංගා කොළ ටිකක් කැරට් ඇලයක් පොඩ්ඩක් ගාලා ඊළඟට කිරි බණ්ඩක් තියෙනවා නම් කිරි මෑකරල් තියෙනවා නම් හීනියටම ගේලා පොඩ්ඩක් බැදගෙන ඒක ඊට පස්සේ බිත්තරයක් ඕන නම් ඔයගලන්ට තෙල් දාලා පොඩ්ඩක් තෙල් දාලා අරගෙන ඒකත් මේකටම දාන්න පුළුවන්. එහෙම දාලා මේකට වතුර සාමාන්‍ය ප්‍රමාණයක් වතුර එහෙම නැත්නම් පොල් කිරි. පොල් කිරි දාලා ෆ්‍රෙෂ් මිල්ක් උනත් දාන්න පුළුවන්. දාලා හොඳට වැඩියම දියාරුව එන්නත් නෙමෙයි සාමාන්‍ය විදිහට බැටර් එකක් වගේ හදා ගන්න. අපි ওই තෝසෙ හදන්න ගන්න තෝසෙ මිශ්‍රණය වගේ හදාගෙන මේක පෑන් එකකට තෙල් ටිකක් දාලා හොඳට ඒ තෙල් ටික හැමතැනම පෑන් එකේ දාගෙන මේන් ටිකක් අරගෙන හොඳට ටුනින් කරලා තෝසෙ එකක් හදනවා වගේ හදා ගන්න පුළුවන්. මේක පුදුම රසවත්. ඉතින් මේකට ඕගලන්ට ඕනේ නම් ටිකක් ඝනට අරගෙන පොලුත් දාලා රසට හදා ගන්න පුළුවන්. මේ වෙලාවේදී පුතේ අපි බලන්න ඕනේ ඉන්ධන අඩුවෙන් දහනය කරගෙන අපේ ආහාරය හදන්න. ඒ වගේම ආහාරයේ රසය අපි මුළු පවුලටම භුක්ති විඳින්න පුළුවන් විදිහට පොන්චි දරුවන්ට කන්න පුළුවන් විදිහට රසය පවත්වා ගන්න ඕනේ. ඒ වගේම පෝෂක ගුණය ඉහළ වෙන්න ඕනේ. ඒකට පෝෂක ගුණය ඉහළ කරගන්න අපිට විවිධ දේවල් අවශ්‍ය වෙන්නේ නැහැ. අපි එළියට බැස්සහම අපිට ඕන තරම් පෝෂක ගුණය වැඩි කරන්න දේවල් තියෙනවා. දැන් පරිප්පු චුට්ටක් එපේ තියෙනකොට පොඩ්ඩක් එළියට බැහැලා තම්පලා පැලයක් උගුල ගාව තියෙනවා නම් නිවිති කොළ දෙක තුනක් තම්පලා කොළ දෙක තුනක් එහෙම නැත්නම් තව මොන හරි ඔය පුංචි කිරිහැඳ ගහක කිරිහැඳ කොළ ටිකක් මේ වගේ දේවල් ගෙනල්ලා හීනියට ලියලා පරිප්පු එකට දාන්න. නිකම් පරිප්පු කනවට වඩා ඒ විදිහට පරිප්පුවක් හදාගන්න එක හොඳයි. ඊට පස්සේ වැටකුළු කරලා තියෙනවනේ වැටකුළු කරලා හීනෙට ලියලා පරිප්පුවකට දාන්න. එහෙම පෝෂක ගුණය යමතිස්සෙම වැඩි කරගන්න ඕනේ. එතකොට තව දෙයක් තමයි දරුවෝ දන්නවද ගොටුකොළ වලට වඩා පුදුමාකාර විදිහට ගුණය වැඩි තව කොළ වර්ගයක් තියෙනවා. මම මේ කොළ වර්ගය පිළිබඳව දරුවන්ට වෙනමම වීඩියෝ එකක් කරනවා. ඒකත් බලන්න. ඒ කොළ වර්ගයේ හැමතිස්සෙම ආහාරයට ගැනීම ඉතාමත්ම හොඳයි. ඊට අමතරව ඒකේ තියෙන තව විශේෂ ගුණ තියෙනවා. මම ඒක වෙනම වීඩියෝ එකකින් කියලා දෙන්නම්. ඒ වගේ හැමතිස්සෙම Tamanට දැන් අද මට හදන්න කොළ මැල්ලුමක් හදන්න විදියක් නැහැ කියලා හිතා ඉන්නපා. කොළ නැහැ කියලා හිතන් ඉපා. මොහරි අතට අහුවෙන කොළ වර්ග ටිකක් අරගෙන මේ දරුවෝ මේ එක මුකුණ වෙන්නම විතරයි ගොටු කොළම විතරයි. එහෙම නෙමෙයි අපිට එළියට බැස්සහම විවිධ කොළ වර්ග තියෙන අපිට පවලම් පලා මැල්ලුම් විදිහට කන්න පුළුවන්. ඒව හදලා දීලා දරුවන්ගේ පෝෂක ගුණය ඉතාම ප්‍රබලව වැඩි කරන්න විශේෂයෙන්ම අම්මලාට වගකීම තියෙනවා. හැමතිස්සෙම කොළ පාට එළවලු සහ කහ පාට එළවලු දරුවන්ගේ ආහාර වේලට එකතු කරන්න. දැන් මේ දරුවන්ට පේන මේ කැකිරි එක මේක ඉතාම රසවත් කැකිරි එකක්. මේ කැකිරි අඹුල නිකම්ම කැකිරි ටික කපලා මේක මම දරුවන්ට මේ බීජය වෙනවා දේශීය භෝග කට්ටලේට මේ ගෙවතු වගා සස්වික කරන භෝග කට්ටලේට මේ කැකිරි එක පොතු ඇරලා ඇටටික ඉවත් කරලා කැකිරි අඹුල හදාගන්නේ මෙහෙමයි. මේ අඹුලක් නෙමේ කිරි හොද්දක් විදිහට අල වෙනුවට ඔයගලන්ට පාවිච්චි කරන්න පුළුවන්. පුංචිට හීනෙට ලියන්න මේකට පොල් කිරි ටිකක් දාන්න. පොල් කිරි විතරයි. දිය කිරි මුකුත් අවශ්‍ය නැහැ. පොල් කිරි ටිකක් දාන්න. මේකට 3-5 දාලා ගම්මිරිස් ටිකක් කහ ටිකක් ඊට පස්සේ මන්න මිරිස් කවදාකවත් පාවිච්චි කරන්නේ නැහැ මේ විදිය ව්‍යංජන හදනකොට. දරුවෝ මිරිස් දානවා නම් විතරක් පොඩ්ඩක් දාන්න. එහෙම නැත්තම් දරුවන්ට හැකියාව තියෙනවා මේකට කොච්චි කරලක් කපලා දාන එක තමයි හොඳ. දැන් මේ මිරිස් වලින් අපි බලාපොරොත්තු වෙන්නේ ඇඟේ තියෙන ඔය පණු රෝගවලට අවශ්‍ය කරන ප්‍රතිශක්තිය ලබා දෙන්න, පණු රෝග නිවාරණය කරන්න තමයි මිරිස් අපි පාවිච්චි කරන්නේ. ඒක කොච්චි කරලක් දාන එක ඒක දේශීය දෙයක්. ඒක නිසා කොච්චි වලින් ඒ අවශ්‍ය කරන ශක්තිය අපිට ලැබීම සිද්ධ වෙනවා. ඊට පස්සේ රම්පි කොළයක් කරපිංච කොළයක් දාලා නිකම්ම දරලිපේ ලිපේ තියන්න. මද ගින්දරේ හොඳට පැහෙන්න දෙන්න. අර කිරි පොල් කිරි දාලානේ තියෙන්නේ. ඒ කිරෙන්ම මේක මේ කැකිරි එක තැම්බෙන්න දෙන්න. පුදුමාකාර රසවත් පුතේ. ඉතින් මේ විදිහට කැකිරි අඹුලක් හදලා අපිට මාළු කෑල්ලක් හොයාගත්තොත් හොඳටම ඇති හාල් මැස දෙන්නේ බැදගෙන මේක කන්න පුළුවන්. එහෙම නැත්නම් කතුරු මුංග කොළ ටිකක් මැල්ලුමක් හදලා මේ කැකිරි කිරට හදලා හාල් මැස දෙන්නේ 3 දෙනෙක් බැදගත්තොත් හොඳ රසවත්. ඒ වගේම ගුණයෙන් අධිකයි.
ඒ විදිහට පෝෂණය අපිට හැම වෙලාවෙම දරුවන්ට පෝෂ ගුණය වැඩි කරන්න හැකියාව තියෙනවා. අපේ නිවසේම මේ මේවට අවශ්‍ය කරන දේවල් සියල්ලම තියෙනවා. වෙලා තියෙන්නේ අපේ දරුවෝ දැනුවත් නැහැ. අපේ දරුවෝ මේවා කොහොමද කරන්න කියලා හිත හිතා ඉන්නවා. හැම වෙලාවෙම මම දරුවන්ට මේ දේවල් වල තියෙන හරය පෙන්වන්න තමයි උත්සාහ කරන්නේ. අපිට වැටෙන්න දෙයක් නැහැ. හැම දෙයක්ම අපිට තියෙනවා. අපිට කන්න බොන්න හිඟ වෙන්නේ නැහැ. වෙන රටවල් වල කන්න බොන්න හිඟ වුණත් දැන් මේක මේ මේ තියෙන මේ මේ අවස්ථාව අපිට ඉක්මනින්ම ආපු හින්දා අපි මේවට අවශ්‍ය කරන පිළියම් හොයා ගන්නවා. දැන් තියෙන ඉන්ධන අර්බුදයට උනත් මම හැම වෙලාවෙම දැනුවත් කරන්නේ දරුවන්ව. අපි මේ කරන්නේ ඩොලර් පුච්චලා දාන එක. අපි ඉන්ධන ගේනවා, ඉන්ධන ටික පුළුසනවා, ඊට පස්සේ ආයෙත් සල්ලි දීලා ඩොලර්ස් දීලා අපි ඉන්ධන ලබා ගන්නවා. එතකොට යම් කිසි දෙයක්කට අපිට බාධාවක් ඇති වෙන්නේ අපි යන මාර්ගය වැරදිලා. ඒත් ඇත්තටම මේ ඉන්ධන ලබා ගනිමින් මේ කරන දේ වැරදි. අපි හැම වෙලාවෙම මේ කරන දේ අපිට මොනවා හරි ජීවිතේ මොනවා හරි දෙයකට බාධාවක් එනවා කියන්නේම පුතේ. මම ඒක කියනකොට 11 11 දැක්කා. මොනවා හරි දෙයකට බාධාවක් එනවා කියලා කියන්නේ දරුවෝ හොඳට තේරුම් ගන්න ඕනේ දේ තමයි. මේ හැම දෙයකම වරදක් තියෙනවා, සබාධමට විරුද්ධයි. එතකොට අපි මේ ඉන්ධන වෙනුවට ඊට වඩා අපේ සල්ලි ඉතුරු කරන අපිට කිසිම ගැටලුවක් නැතුව අපිට මේ භුක්ති විඳින්න පුළුවන් විදිහේ තාක්ෂණික මෙවලම් අපි පාවිච්චි කරන්න ඕනේ. දැන් පිටරටවල අපි ඉන්දියාව වගේ රටක බැලුවොත් එහෙම ඒගොල්ලෝ ගොඩාක් මේ බයිසිකල් වෙනුවට ඔක්කොම මේ ග්‍රීන් බයික්ස් තමයි දීලා තියෙන්නේ. එතකොට ඒ කියන්නේ සූර්ය පැනල පාවිච්චි කරලා ඒගොල්ලෝ සූර්ය ශක්තිය නිපදවනවා. එතකොට සූර්ය ශක්තිය කියන්නේ අපින් කිසිම මුදලක් අය කරගෙන දෙන දෙයක් නෙමෙයි, ඒක පුනර්ජනනීය. හැමදාම සූර්ය ශක්තිය අපිට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ඒ ලැබෙන ශක්තිය තමයි අර බයිසිකල් වල කොහොම බැටරි චාර්ජ් කරන්න පාවිච්චි කරන්න. එතකොට බැටරි වලින් සාමාන්‍යයෙන් අපි හිතමු කිලෝමීටර් 20ක් 25ක විතර දුරක නම් කෙනෙක් තමගේ රාජකාරිය සඳහා යන්න පාවිච්චි කරන්නේ. කිලෝමීටර් 40ක් 50ක් විතර බයිසිකලේ චාර්ජ් කරාම දවසකට ගන්න පුළුවන් නම් ඒ විදිහේ විකල්පයකට අපි යන්න ඕනේ. එතකොට මේ ඉන්ධන අවශ්‍යතාවය ටික ටික අඩු කරගෙන අපි අපේ රට ඇතුළේම ස්වාධීන වෙන ක්‍රියාවලියක් අපි හදා ගන්න ඕනේ. එහෙම හදාගන්නේ නැතුව අපි හැමදාම අද ඩොලර් නැවක් ඩොලර් දීලා තෙල් නැවක් අරගෙන එනවා, තව දවසක එනවා, තව දවසක එනවා. එතකොට අපිට කොහොමද අපි මේ මෙතනින් උඩට එන්නේ? ඒක අපි කරන්න ඕනේ. දැන් අපි උනත් අපේ ගෙදර ඇතුලේ අපිට හැමදාම තෙල් පුච්චන්න වෙනවා නම් අපි කල්පනා කරන්න ඕනේ අපි තෙල් වලට මෙච්චර වියදමක් අපිට යනවා. ඒක වියදම අඩු කරගන්න පුළුවන් විදිහේ එකඟතාවයකට විදියක් අපි හදා ගන්නවා. ඒක අපි ලොකුවට බලපානවා නම් අපිව තෙල් වලට වියදම් කිරීමෙන්ම අපි මේ අපහසුතාවයට පත් වෙනවා නම් ඒක හොඳ තැනක් නෙමෙයි. ඒක අපි තේරුම් ගන්න ඕනේ. හැම දෙයකම අපි මොනවා හරි සම්බන්ධතාවයක් පවත්වගෙන ගියත් අපිට ඒ සම්බන්ධතාවය තුළ අපිට දුකක්ම නම් ඇති වෙන්නේ, අපිට කිසිම සැනසීමක් ඇති වෙන්නේ නැත්තම් දරුවෝ තේරුම් ගන්න ඕනේ දේ තමයි ඒ සම්බන්ධතාවය ඒ විදියට පවත්වාගෙන යෑම වැරදි. එතන මොනවා හරි වරදක් තියෙනවා. ඒක හරි විදියට අපිට ගැළපීමක් නැහැ කියන දේ තේරුම් ගන්න. ඒ තේරුම් අරගෙන ඒක වෙනස් කර ගන්න ඕනේ. ඒක අපිට දැන් තේරෙනවා නම් අපිට තෙල් ලබා ගන්න බෑ, මෙතන ගැටලුවක් තියෙනවා කියලා එතනින් අපි ඉවත් වෙනවා. මම මේ දේවල් පොඩ්ඩක් දරුවන්ට මේ මතක් කරන්නේ හරි විදියට අපි ඉස්සරහට යනකොට අපි තේරුම් ගන්න ඕනේ දේවල්. ඉතින් මේවා අපි තේරුම් අරගෙන අපිම නිවැරදි වෙමින් ඒක කරගන්න ඕනේ. දැන් මම දැක්කා බයෝඩීසල් හදන්න පුළුවන්. බයෝඩීසල් හදන්න අවශ්‍ය වෙන්නේ ඉවත දාන පොල් තෙල්. එතකොට ඒ වගේ අපිට පුළුවන් හැටියට ඒ වගේ ප්‍රොඩක්ෂන් හවුස් අපි හදන්න ඕනේ. ඒවට ඉඩ දෙන්න ඕනේ. එතකොට අර අවශ්‍ය කරන දෙයින් කියන්නේ අපිට තෙල් පරිභෝජනයෙන් ටිකක් ඒ වගේ දෙයකට යොමු වුණාම එතකොට ඒකටත් වෙළඳ පොලක් හැදෙනවා. රට ඇතුළෙම මාකට් එක අපේ රටේ මුදල් වෙන තැනකට යන්නේ නැහැ. පිටට යන්නේකට වෙලා තියෙන අපේ රටේ මුදල් පිටට යනවා. අපි ඩොලර්ස් විදිහට පිටට දෙනවා. අපිට ඒක නවත්තන්න පුළුවන්. රට ඇතුළෙම ඔක්කොම ටික අපිට හදා ගන්න පුළුවන්. ඒ වගේ දේවල් වලට අපි ඒව කරන්න ඕනේ. දැන් ලැබෙන පුංචි මුදලකට මට මේක ලැබෙයි, ඒක නිසා මම මෙහෙම කරනවා, ඒක වැරදි. භෞතිකව කිසි දෙයක් අල්ලගන්න එපා. Tamanට හරි විදිහට ශක්තිය තියෙනවා නම් හැම දෙයක්ම Tamanට පහළ වෙනවා.
ඒක නැති වෙන්නේ නැහැ. මම මේකෙන් තමයි කීයක් හරි හොයාගන්නේ කියලා ඒකෙම රැඳී ඉන්න හදන්න එපා. ඒක වැරදි. අර කෙනෙක්ට තියෙන සැනසීම උදුරගෙන ඒකෙම රැඳිලා ඉන්න එක හොඳ දෙයක් නෙමෙයි. දරුවෙක් තේරුම් ගන්න ඕනේ. අපි හිතමු අපි මොනවා හරි දෙයක් නිෂ්පාදනය කරනවා කියලා. ඒක කෙනෙක්ට හොඳ දෙයක් නෙමෙයි කියලා හිතන්නකෝ. ඒකෙන් මට මිදෙන්න විදියක් නැහැ. ඒක තමයි මගේ ප්‍රධානම ආදායම් මාර්ගය කියලා ඒකෙම රැඳී ඉන්නවා කියන්නකෝ. ඒක වැරදි පුතේ. ඒක කවදාකවත් එහෙම කරන්න එපා. තමන් ගාව ප්‍රබලතම ශක්තිය තියෙනවා නම් මේ විශ්වය මොනවා හරි වෙනස් විදියකින් හරි තමන්ට ඒ ශක්තිය ලබා දෙනවා. ඒක එහෙමම තමයි. මේ මම මේ කියන දෙයට මගේ සූර්ය දරුවෝ හැම දිනම සාක්ෂි දරයි. තමන් ගාව ශක්තිය විතරයි තියෙන්න ඕනේ. කියන්නේ තමන්ට ඒ මේ සෝබාදහමේ ප්‍රබලතම ශක්තිය ආකර්ෂණය කරමින් තමන් ඉන්නවා නම් තමන්ට මුදල් ලැබෙන ක්‍රමයේ තීරණය කරන්නේ ඔබ නෙමේ. ඔබ තීරණය කරන්න අවශ්‍ය නැහැ. ඒක තීරණය කරන්නේ විශ්වය. විශ්වයට ඒක බාර දෙන්න. විශ්වයේ ප්‍රබලතම ශක්තිය ආශිර්වාදයෙන් ඒක ඔබට ලැබෙනවාමයි. ඉතින් නිවැරදිව මේ හැමදේම තේරුම් අරගෙන කටයුතු කරන්න කියලා දරුවන්ට බොහොම ආදරෙන් මතක් කරනවා. හැම වෙලාවෙම මට ඕනේ දරුවන්ව බල ගන්න හැම පැත්තෙම. මගේ අවධානය යොමු වෙන්නේ මොන පැත්තද? ඒ පැත්තේ මම දරුවන්ව බල ගන්නවා. ඒකට හැමතිස්සෙම මට දරුවන්ට කියන්න ඕනේ අන්තර්ජාලයේ මුදල් ඉපෙයිම දැන් නඹුරු වෙන්න gedara ඉඳගෙනම අපි ඩොලර් එක ඩොලර් එකක් හරි ඕගොල්ලෝ ලංකාවට ගේනවා නම් ඒක තමයි විය යුතු එකම දේ. ඒක නිසා අන්තර්ජාලයෙන් මුදල් ඉපෙීමේ පාඨමාලාව විශ්වාසවන්ත ක්‍රමසහිත පාඨමාලාවට අවශ්‍ය ඕනම දරුවෙකුට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒක සොයන් අදින පාඨමාලාවක්. ඒකදී දරුවන්ට මාතික කතා කරන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. දැනුම පමණයි ලබා දෙන්නේ. ඒ ලබා දීලා තියෙන දැනුම දරුවන්ට සොයන් අධ්‍යයනය කරන්නයි අවස්ථාව දීලා තියෙන්නේ. මගේ ආධ්‍යාත්මික ගමනත් එක්කලා මට දරුවන්ට එතෙන්දි කතා කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම දැන් මේ අන්තර්ජාලයෙන් මුදල් ඉපෙීම කියන පුතේ අතින් අල්ලලා හැම දෙයකටම උත්තර දෙන්න පුළුවන් එහෙම දෙයක් නෙමෙයි. මේ සෙක්ට් එකේ ඉන්නවා නම් හැමතිස්සෙම අප්ඩේටඩ් නොලෙජ් එක තමන් ගාව තියෙන්න ඕනේ. හැමතිස්සෙම මේ පිළිබඳව අප්ඩේට් වෙවි දැනුම එකතු කරගනිමින් ඉදිරියට යන්න ඕනේ. ඒකට අවශ්‍ය කරන මාර්ගය මම දීලා තියෙනවා. දරුවෝ ඒ විදිහට කටයුතු කරන්න ඕනේ. ඒ එහෙම කටයුතු කරන්න පුළුවන් අතින් අල්ලගෙන හැමදේම කියලා දෙන්න අවශ්‍ය දරුවෝ මේකට සම්බන්ධ වෙන්න එපා. ඒක වැඩක් නැහැ. ඒ දරුවන්ට ඒක කරන්න බෑ. ඒගොල්ලන්ට හොඳට තමන්ට එයක් හොයාගෙන යන්න පුළුවන්. ඒගොල්ලන්ට අවශ්‍ය කරන දැනුම ලබා දීලා ඒගොල්ලන්ට හැම තැනකින්ම මේවා කියලා නැතුව තමන්ට උචිත විදියට අන්තර්ජාලයෙන් මුදල් ඉපෙන්නේ විශ්වාසවන්ත ක්‍රම පිළිබඳව ක්‍රමවලට කොහොමද යොමු වෙන්නේ, කොහොමද මේවයි වැඩි කටයුතු කරන්නේ, මේකට අවශ්‍ය කරන ෆවුන්ඩේෂන් එක ලබා දීලා ඒ දැනුම ලබා දෙන්න තමයි මම මේ කෝස් එක දීලා තියෙන්නේ. අවශ්‍ය දරුවන්ට ඒ කෝස් එක ලබා ගන්න පුළුවන්. ඒ වගේම තනිව හිමි අරගෙන දැන් දුවෙක් ඉන්නවා නම්, පුංචි දුවෙක් ඉන්නවා නම් එයාට ඉස්සරහට අම්මා කෙනෙක්ට ලොකු වගකීමක් තියෙනවා. ඒ දරුවට අවශ්‍ය විදියට ලස්සනට අඳවන්න. එතකොට මේකට ලොකු වියදමක් යනවා. තමන් මහන්ට ඉගෙනගෙන තියෙනවා නම්, විසිතුරු මැහුම් ක්‍රම ටික දන්නවා නම්, හරි විදියට මහන්න දන්නවා නම්, ඒ අම්මට ඒක කිසිම ගැටලුවක් නැතුව එයාට හරි ලස්සනට මේ අභියෝගය ජය ගන්න පුළුවන්. ඒක තමයි මම තමන්ටත් තව කෙනෙක්ටත් මහන්ද තමන්ට හැකියාව තියෙන නම් ඒක ඇත්තටම දෑතේ හුරුව තියෙනවා කියන්නේ ලොකු ශක්තියක්, මුදල් උපයන මාර්ගයක්. ඉතින් අවශ්‍ය වුණම දරුවෙකුට මේ මැහුම් පාඨමාලාවට සම්බන්ධ වෙන්න පුළුවන්. මැහුම් පාඨමාලාවෙදි එහෙම නැහැ. මේ මින්ම මේ විදිහට ගන්නවා, මේක මෙහෙමම කරන්න ඕනේ, එහෙම කිව්වනම් ඒක එහෙමම තමයි. හැබැයි අන්තර්ජාලයේ මුදල් ඉපෙයිම එහෙම නෙමෙයි. ඒකෙදි අද කියලා දෙන දේ හෙට වෙනස් වෙන්න පුළුවන්. වෙබ්සයිට්ස් වෙනස් වෙනවා තාක්ෂණයේ වෙනස් වීම නිසා. ඒ දේවල් එකතු කරගෙන මම කියලා දීලා තියෙනවා කොහොමද self study කරමින් ඉස්සරහට යන්නේ, කොහොමද තව දැනුම එකතු කරගන්නේ. හැම දෙයක්ම කියලා දීලා තියෙනවා. ඒක හරියට අධ්‍යයනය කරන්න ඕනේ දරුවෝ. අර ලේසියට එහෙම නැතුව හරියට අධ්‍යයනය කරලා කටයුතු කරන්න පටන් ගන්න ඕනේ. එහෙම කරන දරුවන්ට ලක්ෂ ගණනින් ඉපේම් කරන්න පුළුවන්. දරුවෝ දැකලා ඇති ලක්ෂ ගණනින් ඉපේම් කරන දරුවෝ දැන් මේ වෙනකොට බිහි වෙලා ඉන්නවා. ඉතින් ඒ වගේම සෞභාග්‍ය රන්තරතු වැඩමුළුවටත් අවශ්‍ය වුණ දරුවෙකුට සම්බන්ධ වෙන්නට පුළුවන්. ආදර වැඩමුළුවේ වීඩියෝ ටික ලබා ගන්න පුළුවන්. මම දරුවන්ට විශේෂයෙන්ම ලබා දෙන තේනා ව්‍යවසායක බලාගාරය. ඒක ඉතාම ප්‍රබල බලාගාරයක්. ඒකට හේතුව තමයි ව්‍යවසායක බලාගාරයේදී දරුවන්ගේ භාවය හරි විදියට, ඒ කියන්නේ මම හැමතිස්සෙම කියනවා තමන්ට මුදල් ලැබීම කියලා කියන්නේ එක එක විදියට මුදල් ලැබෙන්න පුළුවන්.
තමන් මොනවා හරි ව්‍යවසායකයෙක් විදියට මොනවා හරි ව්‍යාපාරයක් පටන් ගත්තා නම් තමන්ගේ භාවයේ නිවැරදිව පවත්වා ගැනීම තමයි ඒ ව්‍යාපාරයේ යෙදෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒ ව්‍යාපාරයේ සම්පූර්ණයෙන්ම අසාර්ථක වෙන්න පුළුවන්. ඒක නිවැරදිව කරගෙන ඉස්සරහට යන ක්‍රමවේදය දරුවන්ට කියලා දෙන්න තමයි ව්‍යවසායක බලාගාරයේ මම දීලා තියෙන දරුවන්ට. ඉතින් එතකොට සෞභාග්‍ය රන්දරතු සහ ව්‍යවසායක බලාගාරය කියන්නේ අනිවාර්යයෙන්ම ඒ දෙක දරුවෝ දන්නවා නම් ඔබ ශක්තිමත්. ඊළඟට ඔබ දැනුම එකතු කරගැනීමෙන් ඔබට ඒ කටයුතු වල යෙදෙන්නට පුළුවන්. ඉතින් ඒකට වාසනා ගුණය තියෙන දරුවන්ට ඒ සියල්ල ලබා ගන්නට හිත් පහළ වෙයි. සීමිතයි මේ බතල යෝධ බතල දඬු සහ මේ භෝග වගාව සඳහා අවශ්‍ය කරන ගෙවතු සශ්‍රීක කරන භෝග කට්ටලිය සීමිතයි. ඒ වගේම ඉස්සරහට කොයි විදිහේ තත්ත්වයකට මුහුණ දෙන්න වෙයිද දන්නේ නැහැ. අපි මේ තියෙන ඉන්ධන ගැටලුවත් එක්කලා ඒක නිසා මේ ඇනෝම් කිරීම් සිම්පල් ලයිෆ් පැල්තවන්නේ දරුවෝ භෝග වගා කට්ටලිය ඇනෝම් කරනවා නම් ඒ වගේම දරු ආශිර්වාද කලින්ගු සහ හිරුමැණික් ගන්න බලාපොරොත්තු වෙනවා නම් ඉක්මනින් මේ ඇනෝම් ලබා දෙන්න කියලා දරුවන්ට මතක් කරන්නට ඕනේ. ඒ ටිකක් මතක් කරන්න ඕනේ මොකද අපිට කියන්න බෑ සමහර විට ඒක ලබා දෙන්න නොහැකි තත්ත්වයක් නැති වෙන්නත් පුළුවන්. නමුත් එහෙම වෙන එකක් නැහැ මට දැනෙන විදිහට. මේ සියල්ලම නිවැරදි වෙමින් ලංකාව නිවැරදි මාර්ගයට පිවිසීමක් සිද්ධ වෙනවා කියලාමයි මට දැනෙන්නේ. මොකද අපිම ශක්තිමත් වෙන දැන් පටන් අරගෙන තියෙනවා. ඒක තමයි අවශ්‍ය වෙන්නේ අපි පිටරටට ගැති වෙලා තිබිච්ච ආර්ථිකය දැන් අපි ටික ටික මේ තියෙන අභියෝගාත්මකව තිබුණත් අපි ටික ටික අනිත් පැත්තට අපි සශ්‍රීක කරගන්න අපිම ශක්තිමත් කරන්න දැන් උරු වෙනවා. අපිට පුතේ දෙයක් නැති වුණොත් තමයි අපි ස්වාධීන වෙන්න බලන්නේ. එතකොට මට හිතෙන දේ තමයි මේක මේ සබදාහමේ අපිට ලැබෙන අභියෝගයක් කියලා. මොකද අපේ තියෙන ශක්තිය මේ භූමියේ පිටින් පිහිටීම එතකොට මේ භූමියේ තියෙන ප්‍රබල ආකර්ෂණ බලයක් එක්කලා කවදාකවත් ලංකාව වැටෙන්නේ නැහැ පුතේ. වටන්නත් බැහැ. මේකට පුදුමාකාර ආශිර්වාදයක් මේ සබදාහමේම උරුම වෙලා තියෙනවා. ඒක නිසා දරුවන්ට ඒක ප්‍රබලවම කියන්නට උනේ හිතින් වැටෙන්න දෙපා. අපි හැම කෙනාම ශක්තිමත් වෙමු. සියලු දේ හොඳ විදියට විසඳෙන්න කියලා අපි මේ විශ්වයට සියලුම ගැටලු ටික බාර දීලා අපි සැනසීමේ අපිට කරන්න පුළුවන් ඉහළම දේ මේ රට වෙනුවෙන් සිදු කරමින් සරලව සැනසීමෙන් අපේ හිත පවත්ව ගනිමින් ආශිර්වාදාත්මකව කටයුතු කරමින් ඉදිරියට යමු. හැම දරුවෙක්ම මම දීලා තියෙන මොදල් ආකර්ෂණ අභ්‍යාස සහ ඒ ගුරුකම් නිවැරදිව කරන්ද ඒව නිවැරදිව කරමින් තමගේ භාව නිවැරදිව පවත්වගෙන යන හැම දරුවෙක්ටම හිතා ගන්න බැරි විදිහට තමන්ගේ ජීවිතේ වෙනස්කම් වලට මුහුණ දෙන්නට සිද්ධ වේවි. මොකද හැම දරුවෙක්ම ඒක අත්දකින්න පටන් ගනිමින් නිවැරදිව ඒ දරුවෝ ඒ ශක්තිය නිවැරදිව ලබා ගෙන ඉස්සරහට යන්නට ඒ දරුවන්ට ඒ ආශිර්වාදය ලැබේ. ඉතින් හැම දරුවෙක්ටම ඒ නිවැරදි ශක්තිය ආකර්ෂණය කරමින් ඉදිරියටම යන්නට ශක්තිය ලැබේවා කියලා මම දරුවන්ට ආශිර්වාද කරනවා. මට කියන්න තෝරෙදී නිවැරදිව භාවයේ පිහිටමින් දරුවා අභ්‍යාස කරන්ද ඒ අභ්‍යාස සිදු කිරීම වගේ දරුවන්ට නිවැරදි ශක්තිය ආකර්ෂණය කරන්න පුළුවන්. ඒකට ඕන තරම් දරුවෝ සාක්ෂි දරાવી මේක මේ මිත්‍යාවන් නෙමෙයි පුතේ. නිවැරදිව දරුවන්ට ශක්තිය ආකර්ෂණය කරන ක්‍රමවේදය මේ කියලා දෙන්නේ ඒ තුළ කටයුතු කරන්න කියලා ආදරෙන් දරුවන්ට මතක් කරනවා. එහෙනම් අපි තවත් වීඩියෝකින් නැවත හම්බ වෙමු. channel එක subscribe කරලා තියාගන්න පුතේ bell icon එක click කරලා තියාගන්න. මගේ page එකට සම්බන්ධ වෙන්න පුළුවන් ඕනම දරුවෙකුට පහල description box එකේ තියෙන page එකේ link එක page එකට ගිහිල්ලා page එකට inbox පණිවිඩයක් එවන්න මගේ සහායකයන් දරුවන්ට උදව් වෙයි. තෙරුවන් සරණයි මගේ දරුවෝ හැමදෙනාටම.